විනය කමිටුවේ සමාජිකත්වයක් දරන නිසා මම ඒ ගැන මාධ්‍යවලට මේ විදිහට කතා කරන එක සදාචාරාත්මක වශයෙන් එතන සූසු නැහැ. හැබැයි මම එකඟ වෙනවා. මහජන නියෝජිතයෝ ඉන්න තැන පාර්ලිමේන්තුව ගැන තියෙන ගරුත්වය අපි කෙලස ගන්න හොඳ නැහැ. ඒක ජනතාවගේ විශ්වාසය බිඳ ගන්න හොඳ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය කෙරෙහි ජනතාවගේ තියෙන ගෞරවය ආරක්ෂා වන විදිහට අපි හැසිරෙන්න ඕනේ. මේ වගේ සිදුවීම් කනගාටුදායකයි. පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් කියනවා නම් විදුලි බිල වැඩි කිරීම වැරදි කියලා හැම දෙයක්ම ගණන් ඉහෙලයි කියලා. කවුද මේකට වල් කියන්නේ? පොදුජන පෙරමුණේ උදවිය තමයි අද ඇමති පදවිය දරන්නේ. ඒගොල්ලෝ තමයි මේ රට පාලනය කරන්නේ. විකෘති පාර්ලිමේන්තුවක් ජනතාවගේ අභිලාෂයන් තීරණය කරත් ආණ්ඩුවක් ගන්න විකෘති තීන්දුවල ප්‍රතිඵල තමයි මේවා. ඒගොල්ලෝ වා කියන්නට ඕනේ. ඒගොල්ලන්ගේ වැරදි ප්‍රතිපත්ති ගත දූෂිත තීරණ තීන්දුව. මේවා නිසා තමයි අද ජනතාවට විපාක විඳින සිද්ධ වෙලා තියෙන්නේ. ගත විදේශ ආධාර පවා නම පවතින ව්‍යාපෘති වලට යෙදුවා. පළදායි ව්‍යාපෘති වලට යෙදුවේ නැහැ. ඒවා විපාක තමයි අද ජනතාව විඳින්නේ. උහුලන්න බැරි බරක් ජනතාව මත පටවලා තියෙනවා. වැඩ කරන ජනතාව මත උහුලන්න බැරි බදු බරක් පටවලා තිබෙනවා. තීරුම් ගන්න බදු ගෙවිය යුතු උදවිය විදැල්ලේ හැසිරෙනවා. ඒ බදු අය කරගන්න කෝටි ගණන් බදු අය කරගන්න ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ. තමගේ ගජ මිතුරන් ආරක්ෂා කරනවා. මේ වගේ විපාක මේවායේ විපාක තමයි අද සාමාන්‍ය ජනතාවට විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉදිරි අයවැය සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද? මොන වගේ අයවැය ඉදිරිපත් වී යුතුද කියන එක ගැන අදහස තියෙනවා. ඉදිරි අයවැය ගැන ඉදිරිපත් වන අයවැය අයවැය යෝජනා ඉදිරිපත් කළාට පස්සේ තමයි අපිට බලන්න වෙන්නේ අපිට මොනවද සහයෝගය දෙන්න පුළුවන් කියලා. හැබැයි අපි ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. අද බලන්න මේ අපි වගේම ආර්ථික දුෂ්කරතාවයන් වලට පත්වෙච්ච ආණ්ඩු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාර්ථක ලෙස ගනුදෙනු කරලා ගොඩ එන්න උත්සාහයක් කරමින් සිටිනවා. අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද? දෙවෙනි වාරිකයේ පවා ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ ඇයි? අපිට අවශ්‍ය දේවල් අපෙන් කළ යුතු දේවල් හරියට කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ජනතාවගේ පැත්තෙන් සංවේදී වෙලා ශක්තිමත් විදිහට ඒ යුදුවියත් එක්ක සාකච්ඡා කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒක දුර්වල ආණ්ඩුවක්. පැහැදිලි මේක. රජය කියන්නේ මේ බදු නිසා තමයි රජයේ බදු මුදල් අයිබීවීම නිසා තමයි රජය රාජ්‍යාලයේ නිරවික සදාන ප්‍රශ්නදලා තියෙන්නේ. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ රජය කරදී නිවැරදි බදුපතිවත් කියන්නේ. ඇත්තටම අපේ රට බංකරුවත් රටක් උනේ ඇයි? ඒවට ආසන්න හේතුව මොකද්ද? බිලියන ගණනක් මුදල් කන්දරාවක බදු සහන දුන්නා ගජ විතුරන්ට. අපේ ආදායම නැති වුණා. ඒ අනුවන තීන්දුව හින්දා තමයි අද අපි විපාක විඳින්නේ. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ගත්ත අනුවන තීන්දුව අපි දන්නවා. අපේ තේ ආදායම ඔක්කොම නැති වෙලා ගියා. ආහාර සුරක්ෂිතතාවය නැති වෙලා ගියා. වැරදි තීන්දුව මේවට සිද්ධ වුණේ. අනික තමන්ගේ ආස ඒ දූෂිත ගනුදෙනු සහ ගජ මිතුරු ධනවාදය තමයි මේවට හේතු වුණේ. නිසා ඒ අපි තීරුම් ගත යුතුයි අපි මේ වලේ වැටුනේ ඇයිද කියන කාරණය මුලින්ම. සමගි ජනපලගේ අපිට පැහැදිලි දැක්මක් තියෙනවා, සූදානමක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයක් ගැනම අනාගත ආණ්ඩුවකදී අපි මොනවද ක්‍රියාත්මක කරන්න යන්නේ කියන එක ගැන දේශපාලන නායකත්වය සහ මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව එක එක විෂයන් පිළිබඳ විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා කමිටුපත් කරලා අපි සූදානම ඇති කරගෙන තියෙනවා. අපට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රශ්නෙට මම කියන්නේ අපට මැජික් විසඳුම් තියෙනවායි කියලා. නමුත් මේ දූෂිත අපෙන් රටේ දූෂණ ගනුදෙනු හින්දා මංකොල්ල කාපු සල්ලි නැවතත් ලංකාවට ගෙනල්ලා නියම කාර්යක්ෂම පාලනයක් ඇති කරන්න පුළුවන් දක්ෂ කණ්ඩායම සහ දැක්ම තියෙන්නේ සමගි ජනබලවේගයකට. ඒක අපට සාතික කරන්න පුළුවන්. හැම පැත්තෙම හැම දෙයක්ම වැඩි වෙන එක තමයි අද අපට ඇහෙන්නේ. මේවට හේතු මොනවද? ඒ දූෂිත ගනුදෙනු වලට, ඒ දූෂිත මාෆියාවල් වලට විරුද්ධව පියවර ගන්න ආණ්ඩුව සූදානම් නැහැ. ඒවා ආරක්ෂා කරමින් ගමන යන්නේ. ඒ හින්දා ජනතාවගේ ජනමතයක් නැති ආණ්ඩුවක් අද තියෙන්නේ. ජනතාවගේ විශ්වාසයක් නැති ආණ්ඩුවක් අද තියෙන්නේ. ජනතා වරමක් නැති ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ. ඒ නිසා වහාම ජනතා මතය
ගරු කරන ජනතා මතයට අනුව පත්වන ආණ්ඩුවක අවශ්‍යතාවය අද තිබෙනවා. ඒ වගේම ජන වරමක් තියෙන ජනාධිපතිවරයෙක් මෙයාලට අවශ්‍යයි. එතකොටයි ලෝකේ විශ්වාසය ඇති වෙන්නේ. එතකොටයි රටේ ජනතාවගේ විශ්වාසය ඇති වෙන්නේ. ඒ වගේම ඔබලට IMF එක තියෙන IMF එකේ තමයි IMF එක තියෙන මේ බදු ප්‍රතිපත්ති කියන්නේ IMF එක මේ රට තුළ තියෙන මේ ප්‍රශ්න ගැන. ඒ කියන්නේ මේ විශේෂයෙන් බදු ප්‍රතිපත්ති කියන්නේ IMF එක කියන වැඩිපුර තමයි රජය දියත් කරන්නේ කියලා. दुर्बल आंड तमा तमंगे प्रश्न रजे पालक हमेन रटे पालको ये वेडकर जाता नियोजित अंत की अन्नी पूर्णंग IMF की नियोजित हमे अवस्था क्लबादीन इगुलाते कथाकंडल कुछ दुर्बल आंड मत मतने प्रेमदास जनाधिपतिम यदा आर्थिक अरबुदीन वेलावे जात्यांतर मुर अरबुदरात्क गणुदुनकान सिधुच्च वेलावी मेरटे पीड़ित जनता दुप जनता प्रश्न प्रश्न हदगट इद्री पत्कल शक्ति मत साकल जनसव्य वे वेपिल पवा जात्यांतर मुल्य अरमुदरी सहयोग लबागंट यदा जनाधिपतिम समर्थुन जनता संवेदी वेन टोणे शक्ति मत तनक जनता वेनुन पेनी हिटीन टोणे आंडुअकुना मेथ्युर्ण पलात्ल मेथ्युर्ण स्थिरवशी में पलात्ल मेथ्युर्ण पवर्तन यदा जनाधिपति अक्यूवे चांदी मनोहद विलाती मे पालक प्रकाशकन किसीम विश्वास अक्ति अन्नपूलवे मिराटे प्रजातंत्रवादी प्रवत्म शबिमद लघु अभियोग मोन दिलती इकन पलात्ल मेथ्युर्ण अनिपत्ति पार्लिमेंट गेन विविध अनपना मेवतुन मर्दनेकटा आंडूल ऐसी विकासन अधिकारी पणत ट्रस्त विरोधी पणत समाज जाला पील मध्य प्रस्त पेलगासगनी अंडपुलवा मुखद मेवा अरमुण कंदूल गैस मर्दनेट अवश्य मेवलाम गेन आंडू मुदल वेलकरणवा जनतावट सपेयुत मूलिक अवश्यता पील मध महा अरबुद मेरटे तीयनि बेहत्ति दंडपुलवां कमक नेह पिछट कन्न कैमक नेह आहार अति प्रश्न प्रश्न अतीन दरदि बधु प्रतिपत्ति अंद वेडकर जनता प्रश्न उल्ट मुहन दीलतीन अद बला अध्यापन क्षेत्रीय लुकु अर्बुदी विश्वविद्यालय शिष्य वेडिकर शिष्य प्रमाण वेडिकरण नम कथिकाचार्य प्रमाण अड़ेनो लुकु बुद्धि गलने सिद्धे मिंतिनो पहासुकाम महापुल यदादुन मुदल प्रमाण पमन तवम अद विश्वविद्यालय दर्वांगे सौख्य तत्व शरीर शरीर शक्ति तम दुर्बल तत्व एटीन मूलिक जाता मूलिक प्रश्न गैन ओम नावल गैन आंडु हंगी मकने आंडु इन्े वे तनक बल प्रवात्म पील ओम नाव पवन अंत तीन